ආයුබෝවන් දුවේ පුතේ අදත් අපි ඔබට විශේෂ ගැටලුවක් අරගෙන ඇවිත් තියෙනවා ඕගොල්ලෝ අහලා ඇති ඔය සල්ලි හිම මාරු කරනකොට කඩවල් වල තව පහක් දෙන්න මං ඉතුරු දෙන්නම් කියනවා එහෙම නැත්නම් තව 10ක් දෙන්න මං ඉතුරු දෙන්නම් කියනවා එහෙම අපෙන් පොඩි ගාණක් අරගෙන අපිට ඉතුරු බේරනවා මුලින් මුදල් දුන්නාම යම්සි බඩුවක් අරන් මුදල් දුන්නාම අපෙන් ගාණක් අරගෙන තමයි අපිට ඉතුරු බේරන්නේ. අන්නේ වගේ ගැටලුවක් තමයි මේ තියෙන්නේ. එතකොට මෙයා බස් එකට නැගලා ටිකට් ගන්න දෙන්නේ රුපියල් 500ක් නේද? මේ මහත්තයා රුපියල් 500ක් දෙනවා. දුන්නාම ඉතුරු දෙන්න බැරුව මේ කොන්දොස්තර මහත්තයා කියනවා මට දෙන්න තව 5ක්. අන්න මෙයා එතකොට තව පහක් දෙනවා. දැන් එතකොට කීයක් දීලා තියෙනවද? 505ක් දීලා තියෙනවා. බලන්නකෝ. 500යි 5යි මුලින් අපි එකතු කරනවා. එතකොට එනවා රුපියල් 505. 500ක් දුන්නා 5ක් දුන්නා 505යි. දැන් ඊට පස්සේ මේ කොන්දොස්තර මහත්තයා මොකද කරන්නේ? ඉතුරු දෙනවා 20ක්. දීලා කියනවා තව මොනවද තව 100 කොළ 4ක් දෙනවා දෙනවනේ එතකොට මෙයා ආපහු දීලා තියන්නේ 420ක් 505ක් ගත්තා 420ක් දුන්නා එතකොට අපිට ඉතුරු බලන්න නම් ඒ කියන්නේ ටිකට් එකේ ගාන බලන්න අපි ඒ දෙක අඩු කරනවා එතකොට 5.5යි 10න් 2ක් 8යි 4න් 4ක් නෑ රුපියල් 80 පහයි. ඇත්තටම මේ ටිකට් එකේ එතකොට ගාන කීයද? රුපියල් 85යි. දැන් 85 දෙන්න ගිහිල්ලා හරියට දුන්නා නම් දෙන්න ඕනේ 415ක් නේ. 415ක් දෙන්න මේ කොන්දොස්තර මහත්තයාගේ අතේ 5ක් තියෙන්න නෑ. 10ක් තියෙන්න නෑ. ඒ වෙනුවට යාතේ තියෙන්න ඇති 20 කොළයක්. ඒකින්ද යා මොකද කළේ? තව 5ක් අරගෙන ඉතුරු මුදල 420ක් බවට පත් කළා 420 ගෙවුවා. මේ වගේ ගැටලුව තව අපි ඉදිරියට ගේන්නම් මුදල් ගැටලුව මුදල් හුවමාරුවේදී මෙවැනි ස්ථාන අපිට බොහොම හම්බ වෙනවා. එතකොට අපි එයාගෙන් ගත්ත මුළු මුදල බලලා යන්න ඕන මුළු මුදල බැලුවාම හරි. එහෙනම් දැන් පුතාලට හොඳට පැහැදිලිනේ. මේ වගේ තවත් ගැටලු වලින් අපි ආයි තම වෙන්නම් හිතකන් ඔබට ජයෙන් ජය ආයුබෝවන්.